हाई आलवनी हम तामत वाके चनु अद तवत लसन लसन मूवी का अरगन अवो यालट में मूवी का लोकी कोडाक जनप्रिय वन रोमांटिक मूवी का अरुम पुदुम दूपत का तानीवन धनवत कांता वाके का में दूपते में तानीवन बोट सेव के अतर ऐतिवन रागी के सिद्धि माला वक्तमाई में खाता आवित याने इधर में खाता अव अवसानी मोने विदेह टेविसिंदे दिकेला बालना ओने नम चनु सब्सक्राइब करके नम मूवी का बालना सेट रहना मूवी का पटन करने धनवाद पिरीसा न्यूयॉर्क वलिंग अलगे प्राइवेट जेट एकट नगिन दर्शन की मेला निवाडवा कथकरण तमयाने इतन ग्वान्याने गोड़े बात थी मेला पिलिकन वाहन एयरपोर्ट एकट में एवी लदियन मे कांताव एम्बर එයාගේ හස්බන්ඩ් ටෝනි තමයි ඇම්බර්ගේ ළඟින්ම යන්නේ මේ මූවික පටන් ගද්දි අපිට තේරෙනවා ඇම්බර් එච්චරම සතුටින් නෙවෙයි ඉන්නේ කියලා කොහොමරි මෙයාලා නැවක සවාරියක් තමයි යන්න හදන්නේ මෙතන නෙවෙයි කැප්ටන් වකිම නෙවෙයි සේවකෙක් ඉන්නවා පෙපේ කියලා පෙපේ හරීම හැන්සම් කොල්ලෙක් දැන් මෙයාලා සවාරියේ යන අතරේ මේ පොසත් අයගේ බෑග් එහෙම කාමරවලට ගිහින් දෙන්නේ පෙපේ පෙපේ හරීම විනෝදින් ඉන්න කෙනෙක් එත්මේ සල්ලිකාර මිනිස්සු හැසිරෙන්නේ හරිම උඩඟු විදියට විශේෂයෙන්ම ඇම්බ හරිම උඩඟු චරිතයක් මේ පෝසත් අය නැවේ සවාරියේ විනෝදෙන් ගත කරද්දී දවසක් ඇම්බ පෙපේ එක්කන් කතා කරනවා මේ කතා කරන දේවල් නිසා පෙපේ නැවේ කැප්ටන් එක කියන්නේ ඇම්බ හරිම නපුරු කාන්තාවක් කියලා මේ අතරේ තමයි නැවේ සේවකයා වගේ පෝසත් කාන්තාව නැවේ අඩ නිරවතින් ඉන්න අවතපිනෙක් හොරෙන් බලන්නේ මේ වෙලාවදී මේ දේ ඇම්බ දකිනවා මේ නිසා එදා හවසම ඇම්බර් මේ සේවකයන්ට සලකන්නේ හරිම ආවේගයෙන්. පෙපේ කෑම අරගෙන ආපුවම ඇම්බර් පෙපේට හොද්දටම දොස් කියනවා කෑම හොඳ නැහැ කියලා. මේකට තරහ ගන්න පෙපේ මේ කෑම පාචනේ ඇම්බර්ගේ ඔළුවේ ඉඳන්ම හලනවා. එතනින් නවතින්නෙත් නැහැ. පෙපේ ඇම්බර් උස්සලා මූදට දානවා. ඊට පස්සේ තමයි අපිට තේරෙන්නේ ඒ ටික පෙපේ එයාගේ හිතින් මවාගත්තු දර්ශනයක් කියලා. පෙපේ නැවේ කැප්ටන්ට ගිහිල්ලා කියනවා ඇම්බර් නැවේ කෑම ප්‍රතික්ෂේප කරපු එක. කැප්ටන් මේ කෑම බලපුවම කෑම ටික හුදෙට තියෙනවා. ඒත් කරන්න දෙයක් නැහනේ. ඉතින් කැප්ටන් ඇවිල්ලා පෝසත් අයර කියනවා කෑම ටික ආපහු හදලා දෙන්නම් කියලා. පහොදා පෝසත් අය යනවා මුහුද කිමි දෙන්න. ඇම්බර් යන්නේ නැහැ. ඉතින් මේ නිසා ඇම්බර් පෙපේ එක්ක කුඩා බෝට්ටුවක සවාරියක් යනවා. මේ අතරේ තමයි මේ කුඩා බෝට්ටුවේ එන්ජින් එක කැඩෙන්නේ. දැන් පෙපේ මේ එන්ජින් එක හදන්න උත්සාහ කරනවා. ඒත් ඒක කරන්න බෑ. මේ විදිහට දවස ගෙවෙනවා. කරවලක් වැටෙනවා. දැන් මෙයාලා නෙවෙන් ගොඩාක් දුරකට පා වෙලා ඇවිල්ලා. පහුදා එළිවෙලත් මෙයාලා තවම මොහොතේ පා වෙනවා. පෙපේ දන්නවා දැන් මෙයාලා ගොඩාක් දුර පා වෙලා ඇවිල්ලා කියලා. කන් දෙකුත් නැති නිසා පෙපේ පොඩි මාළියෙකු අල්ලගෙන දෙනවා ඇම්බර්ට කන්න කියලා. ඒ තම මාළියෙකු කන්න ඇම්බර්ට අප්පිරියයි. ඇම්බර් මේ මාළුව විසි කරනවා ආයෙම මොහොතට. මේකට පෙපේ හොඳටම දොස් කියනවා ඇම්බර්ට. දැන් මෙයාලගේ කාලය හිමින් හිමින් ගත වෙනවා. පෙන්තෙක් මානේ කවුරුත්ම නැහැ. ඉතින් මේ විදිහට දවස් ගෙවිලා යනවා. ඉතින් එක දවසක් එයාලට හරිම අමාරු දවසක් වෙනවා. මොකද ලොකු කුණාටුවක් එන නිසා. පහුදා උදේ බෝට්ටුවේ පාවෙනකොට තමයි ඇම්බර් දකින්නේ එයාලා දූපත ළඟට ඇවිල්ලා කියලා. දැන් මේ දෙන බෝට්ටුවෙන් මේ දූපතට එනවා. පෙපේ මේ දූපතේ මුහුදු වෙල්ලේ තියෙන කන්දකට නැගලා බලනවා. මෙතනින් තමයි දැනගන්නේ මේ දූපත කවුරුත්ම නැති පාළු දූපතක් කියලා. මෙතනදී ඇම්බර් සහ පෙපේ රණ්ඩු වෙනවා. මොකද ඇම්බර් කියනවා මේ දේ උනේ පෙපේගේ වරදින් කියලා. දැන් පෙපේ හොයාගන්නවා මේ දූපතේ තිබිලා පොඩි කූඩාරමක්. දැන් මෙයාලා දෙන මේ දූපතේ තනි වෙනවා. කන්න බොන්න දෙයක්වත් නැහැ. වතුරත් නැහැ. පෙපේ යනවා මුහුදට මාළු වල්ලගෙන එන්න. මේ වෙනුවෙන් පෙපේ පොඩි ආයුධ ටිකකුත් හදා ගන්නවා. මේ දෙන්න එකම දූපතේ දෙන් තරහ වෙලා තමයි ඉන්නේ. පෙපේ මාළු වල්ලගෙන ඇවිල්ලා තනියම කනවා. මේ වෙලාවදී ඇම්බර් කියනවා පෙපේට සල්ලි දෙන්නම් මාළු දෙන්න කියලා. ඒත් පෙපේ කියන්නේ ඇම්බර්ගේ සල්ලි වලින් පෙපේට වැඩක් නැහැ කියලා. පෙපේ කියන්නේ දැන් පෙපේ තමයි මෙතන ලොක්කා කියලා. ඇම්බර්ට කැම ඕන නම් පෙපේගේ ඇඳුම් හොදලා දෙන්න කියලා කියනවා. ඉතින් පෙපේ එයාගේ ඇඳුම් ගලවලා ඇම්බර්ට දෙනවා. ඇම්බර් ගිහිල්ලා පෙපේගේ ඇඳුම් හොදගෙන එනවා. දැන් ඇම්බර් පෙපේගේ වැඩ කරලා ඒ වෙනුවට පෙපේගෙන් කැම ඉල්ල ගන්නවා. මේ අතරදී ඇම්බර් පෙපේගේ කූඩාරමට එන්න හදනවා. ඒත් පෙපේ ඇම්බර්ට එන්න දෙන්නේ නැහැ පෙපේගේ කූඩාරමට. ඉතින් ඇම්බර් එළියම නිදා ගන්නවා. පහුදා උදේ පෙපේ ඇම්බර්ට කියන්නේ පෙපේගේ කූඩාරම සුද්ධ කරන්න කියලා. ඊට පස්සේ මේ දෙන්නම යනව මොහොතේ මාළු අල්ලන්න. මේ වෙලාවේදී පෙපේ ඇම්බර්ගේ ඇඟට බුවල් එක දාලා බයි කරනවා හොඳටම. දැන් ඇම්බර්ට පෙපේගේ කරදර ඉවස ගන්නම බැරුව පෙපේ එක්කම් රණ්ඩු කරනවා. මේ වෙලාවේදී පෙපේ ඇම්බර්ව මුහුදු වෙරළේ දූෂණය කරන්න හදනවා. ඒත් ඇම්බර් මේකට විරුද්ධ වෙලා කියන්නේ ඒ දේවට කරන්න ඕනේ නම් ඊට කලින් මගේ හිත දිනා ගන්න කියලා. ඇම්බර් ගොඩාක් වෙලා මුහුදු වෙරළේ කල්පනා කරමින් ඉඳලා එනවා පෙපේ ළඟට. ඇම්බර් පෙපේ ළඟ ගොඩාක් රාගික විදියට තමයි හැසිරෙන්නේ. මේ දින මේ දූපතේ මුහුදු වෙරළ ලිංගිකව හැසිරෙන්න පටන් ගන්නවා. මේ දින රාගයෙන් මුසපත් වෙනවා.
ඊට පස්සේ පෙපේ ඇම්බර්ට පෙපේගේ කෝට ආරමේ නිතා ගන්න ඉඩ දෙනවා. දැන් මේ දෙන්නා ගොඩක් රාගිකව මේ දූපතේ කාලය ගත කරනවා. දවසක් ඇම්බර් දකින්නවා වෙරළ ආසන්නව බෝට්ටුවක් ඇවිල්ලා තියෙනවා. ඒත් යාළුවනේ ඇම්බර් මේ බෝට්ටුවට කතා කරලා උදව් ඉල්ලන්නේ නැහැ. මොකද දැන් ඇම්බර් මේ පෙපේ එක්ක ගත කරන ජීවිතයට කැමතියි. මෙතනින් පස්සේ ඇම්බර් සහ පෙපේ දෙන්නම හරිම සතුටින් මේ දූපතේ කාලය ගත කරනවා. ඒ වගේම ඇම්බර් එයාගේ සර්වයිවල් ස්කිල්ස් වර්ධනය කර ගන්නවා. දවසක් ඇම්බර් තනියම බූවල් එකව අල්ලගෙන ඇවිල්ලා පෙපේගේ ඇඟට දානවා. මේ අතරේ තමයි ඇම්බර් එයාගේ ආදරේ පෙපේට ප්‍රකාශ කරන්නේ. ඒත් පෙපේ මේකට ලොකු ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. මේ අතරේ දවසක් ඇම්බර් සහ පෙපේ මුහුදු වෙලින් නිදාගෙන ඉන්න වෙලාවක පෙපේ දකිනවා බෝට්ටුවක් දූපත කිට්ටුවෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් පෙපේ මේ බෝට්ටුවට කතා කරන්න හදද්දී ඇම්බර් පෙපේගෙන් ඉල්ලන්නේ කතා කරන්න එපා කියලා. ඒත් යාළුවනේ පෙපේට ඕන ආයම එයා ජීවත් තන සමාජයට යන්නේ. ඉතින් මේ නිසා පෙපේ ඇම්බර්ට කියනවා එයා ඇම්බර්ට ආදරේ නැහැ කියලා. පෙපේ බෝට්ටුවට කතා කරනවා. ඉතින් මේ දෙන්නම බෝට්ටුවේ අය බේර ගන්නවා. ඇම්බර්ව බේරගත්තුයක ටෝනිටත් දැනුම් දෙනවා. ටෝනි ඇම්බර් එනකම් බලාගෙන ඉන්නවා. වරායේදී ටෝනි පෙපේට ස්තුති කරනවා ඇම්බර්ව බේරගත්තට. පෙපේ කෙලින්ම යන්නේ බාර් එකට. මෙතනට ටෝනිගේ මිනිසෙක් ඇවිල්ලා සල්ලි බෑග් එකක් දෙනවා පෙපේට. පෙපේ මේ මිනිස්සයව බැනලා එලව ගන්නවා. ඒත් මේ මිනිස්සයා සල්ලි බෑග් එක දාලා තමයි යන්නේ. පෙපේ මේ සල්ලි අරගෙන ගිහිල්ලා ජුවලරි ෂොප් එකකින් මුත්තක් අරගනවා. පෙපේ ඇම්බර් එන හොටෙල් එකට කෝල් එකක් අරගෙන කියන්නේ පෙපේ ඇම්බර්ට ආදරේ කියලා. මේ අතරේදී පෙපේ ඇම්බර්ව අරගෙන යන ප්ලෑන් කරලා මුත්තක් දාලා තියෙන ලියුමක් ඇම්බර්ගේ හොටෙල් එකෙන් තියෙනවා. ඒ ඇම්බර්ට දෙන්න කියලා. මේකේ තියෙන්නේ ඇම්බර්ට වරායට එන්න කියලා. ඇම්බර් මේ ලියුම අරගන්න එනකොට මෙතනට එනවා ටෝනි. ටෝනි ඇම්බර්වත් එක්කගෙන මෙහි යන්න හෙලිකොප්ටර් එකක් බුක් කරලා තමයි තියෙන්නේ. මේ අතර ටෝනි දකිනවා පෙපේ තියලා ගිය ලියුම. දැන් ඇම්බර්වත් එක්කගෙන ටෝනි හෙලිකොප්ටර් එකෙන් යන්න තමයි හදන්නේ. මේ වෙලාවේදී ටෝනි සේවකයාට ටිප් එකක් දෙනවා පෙපේගේ ලියුමත් එක්ක. මේ සේවකයා මේ ලියුම ආයෙම ගිහිල්ලා පෙපේට දෙනවා. මේ වෙලාවේදී පෙපේ වරායට වෙලා බලාගෙන තමයි ඉන්නේ ඇම්බර් එනකන්. පෙපේ දැනගන්නවා ඇම්බර්ට පණිවිඩේ හම්බ වෙලා නැහැ කියලා. ඉතින් පෙපේ දුවනවා ඇම්බර්ව හොයාගෙන. මේ වෙනකොටත් හෙලිකොප්ටර් එක මෙතන යන්න පටන් ගන්නවා. ඇම්බර් ගොඩාක් දුක් වෙනවා. ඒත් එයාට කරන්න දෙයක් නැහැ. පෙපේ එයාගේ අතේ තියෙන මුද්ද විසිකරනවා අහසට. මුද්ද ගිහිලා වැටෙනවා මොහොතට. ඉතින් මෙතනින් මේ මූවි එක ඉවර වෙනවා. මේ විදියට ඇම්බර්ගේ සහ පෙපේගේ රාගික හමුවීම අවසන් වෙනවා. ඔයාට ආදරය කරන කෙනෙකු ඔයා කවදාවත් නැති කරගන්න එපා. මොකද ඔයාට ඇත්තටම ආදරය කරන කෙනෙකු ආට හම්බ වෙන ජීවිතේට එකපාරක් හෝ දෙපාරක් වෙන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාව කවදාවත් මිස් කරගන්න එපා. කෙනෙක්ගේ ජීවිතේට ඔයා ලං වෙනව නම් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුෙන් කවදාවත් ලං වෙන්නත් එපා. ඒ වගේම ඔයා කෙනෙක්ට ආදරය කරනවා නම් ඒ ආදරය ගැන කියන්න දෙපාරක් හිතන්නත් එපා. ආදරයට ආදරය කරන්න ආදරේ ඔබට ආදරේ කරාවි. ඉතින් චනු අදගෙන මූවි එක ගැන ඔයාලට තියෙන අදහස අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම මූවි චැනල් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් මීටත් වැඩිය තවත් ලස්සනම ලස්සන මූවි එකකින් චනු ආලව හම්බ වෙනකන් ගිහින් එනවා.